සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉද්ද සෝචති පෙච්ච සෝචති සෝ සෝචති සෝ විහඤ්ඤති දිස්වා කම්ම කිලිට්ඨ මත් නෝතීති උතුම්මෝ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා උතුම්මෝ මාගේ සද්ධර්ම රත්නයට නමස්කාර කරමි නමස්කාර වේවා උතුම්මෝ මාගේ ආර්ය මහා සංඝ රත්නයට නමස්කාර කරමි නමස්කාර වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා අනන්ත සසර පටන් දැන් මේ මොහොත දක්වා මාගේ තිදොරින් දැන නොදැන සිදුණු සියලු වරදට මට සමාවන සේක්වා සාදු 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 පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වතුනි සත්පුරුෂ පින්වතියනි මේ වෙලාවේ සෑම දිනාම සූදානම් වන්නේ බෞද්ධයා රූප වාහිනියේ අද දවසේ දේශනා කරන දායකත්ව සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට අද අපේ පින්වතුන් ශ්‍රවණය කරන මේ ධර්ම දේශනාව වෙනුවෙන් බරපැන දරමින් දායකත්වයේ උසුලන්නේ දායකත්වයේ භාරගත්තේ පොතුහැර පදිංචිව සිට මේට වසර 3කට පෙර 2024 අවුරුද්දේ 8වෙනි මාසේ 2වෙනි දිනට අවුරුදු 3ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එච්.එම්. ජයසිංහ බණ්ඩාර හේරත් ස්වාමි පුරුෂයාණන්ට දරුවන්ගේ පියතුමාට ඒ ඇතුළුව නමින් කාලයාත්‍රා කළ සියලු ඥාතීනට පින් අනුමෝදන් කිරීම මුඛ්‍ය පරමාර්ථයක් ප්‍රධාන පරමාර්ථයක් බවට පත් කරගෙන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී විජයන්ති ලෞකේසිය ස්වාමි දියණිය ඒ වාගේම දරුවන් ඇතුළු පවුලේ ඥාති හිතවතුන් විසින් අද ධර්ම දේශනාවේ දායකත්වයේ බාරගත්තේ
ජීවත්වෙන සෑම දෙනාටම ආශීර්වාද කරන්නටත්, ධර්මය ශ්‍රවණය කිරීමේ කැමැත්ත ඕනකම තියෙන සියලු දෙනාට ඒ සඳහා අවස්ථාව සකස් කර දීමත් කියන කරුණු කාරණා මුල් කරගෙන තමයි අද ධර්ම දේශනාවේ දායකත්වය බාරගත්තේ. මේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු වේවා කියන කරුණාවන්ත ප්‍රාර්ථනාව ධර්මය ශ්‍රවණය කරන අප සෑම දෙනාගේම සිත් තුළ ඇති කරගෙන ජනිත කරගෙන තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට වටින්නේ. අද අපේ පින්වතුන්ට මා දේශනා කරන්නට තෝරා ගත්තේ ධම්මපදයේ යමක වග්ගේ ගාථාවක් වුණාට මා බලාපොරොත්තු වෙන්නේ මේ ඇසුරු කරගෙන අභිධර්ම පිටකයේ පුංචි කොටසක් අරගෙන එය විස්තර සහිතව දේශනා කරන්නට. මා මීට පෙර ධර්ම දේශනාවක මතක් කළා මෙතන ඉඳන් ඉදිරියට දේශනා කරන රූපවාහිනී සහ ගුවන් විදුලි ධර්ම දේශනාවල මං අභිධර්ම පිටකයේ ඇසුරෙන් සරල දේශනා කීපයක් ඉදිරිපත් කරනවා කියලා. ඉතින් අද මේ කරන්නේ කුරුණෑගල මේ ධර්ම දේශනාව දේශනා කරන්නේ ඒ අභිධර්ම දේශනාවන්ගේ තුන්වෙනි දේශනාව. එතකොට මීට පෙර දෙකක් දේශනා කරලා තියෙනවා. අද මේ දේශනා කරන්නේ තුන්වෙනි දේශනාව. පින්නතුනි, ධර්මය ශ්‍රවණය කරන එක ඉතාම වටින දෙයක්. අපට අපේ ජීවිතයේ හැම කාලෙකම ධර්මය ශ්‍රවණය කරන්නට ලැබෙන්නේ නැහැ. යුගයක් වෙනවා, අවධියක් වෙනවා, කාලයක් වෙනවා, සමයක් වෙනවා, ධර්මයක් කියන නාමයක් නැති. යුගයක් වෙනවා, කාලයක් වෙනවා, අවධියක් වෙනවා, තුනුරුවන් කියන නාමයක් නැති. සදාචාරයක් කියන නාමයක් නැති යුගයක් වෙනවා. ඒ නිසා ඔය පින්වතුනුත් මමත් හරි වාසනාවන්තයි. අපි සෑම දෙනාටම උරුම වුණා, ලැබුණා ඉතාම වටින මිනිස් ජීවිතයක්. ධර්මයේ පවතින තියන යුගයක ඒ ධර්ම දේශනාවන්, නියම ධර්ම දේශනාවන් පවතින යුගයක ධර්මයේ පරිහානියට පත් වුණු, දේශනාවෙන් පරිහානියට පත් වුණු ධර්ම දේශනා තියන යුගයක් නෙමෙයි. ඒ වාගේම පින්වතුනි, ඒ ධර්මය ක්‍රියාත්මක කරන්නට පුළුවන් වටපිටාව තියන යුගයක තමයි මාගේ මේ මිනිස්සාත්ම භාවය මට ලැබෙන්නේ. ඒ ලැබෙන්නේ බෞද්ධකමත් එක්කලා. බුදුරජාණන් වහන්සේ පහළ වුණු යුගයක ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ත්‍රිවිධ රත්නය විශ්වාස කරන රටක උපදින්නේ. එම විශ්වාස කරන ගෙදරක උපදින්නේ. එකhari වටිනවා. ඒ නිසා ලැබෙන සෑම මොහොතකම ධර්මය ශ්‍රවණය කරන්නේ. ලැබෙන සෑම මොහොතකම ධර්ම පොතපත කියවන්නේ. ධර්ම පොතපත කීවාමත් මේ ගොඩාක් පොත් නෙමෙයි. දැන් මම මට ගොඩාක් පොත් ලැබෙනවා. ගොඩාක් පූජා කරනවා. ඒ සෑම පොතක්ම මං කියවන්නේ නැහැ. මම දැන් කියවන්නට තෝරාගෙන තියෙන්නේ ත්‍රිපිටක පොත්වල සූත්‍ර දේශනා කියනවා. ඒ කියන්නේ ත්‍රිපිටකේ සූත්‍ර පිටකේ සූත්‍ර දේශනා කියවනවා. ඊළඟට ඊට අදාළ අටුවාව කියවනවා. ඒ අටුවාව සිංහලෙන් තියනවා. මේ මෑතක සංස්කරණ මණ්ඩලයක් එකතු වෙලා ඒ අටුවා පොත් සේරම සරල සිංහලට අරගෙන තියනවා. පාලියෙන් නෙමෙයි. එතකොට ඒ පොත් කියවනවා. ඊට අමතරව ඒ සූත්‍ර දේශනාවලට අදාළ ටීකාව කියවනවා. ටීකාවේ තියෙනවා තවත් හොඳ විස්තර. එතකොට ඒවා වටිනවා. ඊට අමතරව නැවත කියනවා, නම කියන්නට අවසරයි අපවත් වී වදාළ අතිපූජනීය රේරුකාණ චන්දවිමල මහනායක හාමුදුරුවෝ ගොඩක් පොත් ලියලා තියෙනවා. ඒ පොත් උන්වහන්සේ ලියලා තියෙන්නේ මුදල් බලාගෙන නෙමෙයි. අන්නේ පොත් සේරම ටික මං අතේ තියෙනවා.
ඒකෙන් අදාළ කරන පොතක් කියවනවා. ඊට අමතරව නම කියන්නට අවසරයි අතිපූජනීය අපවත්ති වදාළ නා උයනේ අරියධම්ම අනුනායක හාමුදුරන්ගේ ධර්ම දේශනා. තියෙන පොත් තියෙනවා සතිපට්ඨාන භාවනාව ගැන, භාවනා වඩන ආකාරය ගැන, ඒ වාගේම ඇතැම් ධර්ම දේශනා මුද්‍රණය කරලා තියෙනවා. ඒවා කියවනවා. ඊට අමතරව ගොඩාක් පොත් ලැබිලා තියෙන එක පොතක්වත් කියවන්නේ. මොකද මම විභාග ලියන එක නැවැත්තුවා. 2009 විභාග ලිව්ව, එතනින් පස්සේ නැවැත්තුවා. අපි අහුවෙන අහුවෙන පොත් කියවන්න ඕන විභාග ලියනවනම්. එහෙම විභාග ලියන්නේ අපට දැන් අවශ්‍ය කරන්න හිතේ ශ්‍රද්ධාව හදාගන්න. ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න. ඒකට උදව් වෙන පොතපත කියවන්න. මං හිතන්නේ ජාතිය පිනට අපේ වාසනාවට භාග්‍යයට පහළ වුණේ අපේ අපවත්ති වදාළ රේරුකානේ මහානායක හාමුදුරුවෝ. එහෙම යුගෙන් යුගයට පහළ වුණා. ධර්මයේ පිළිබඳව උත්තේජනයක් ඇති කළා උන්වහන්සේලා. අනගාරික ධර්මපාලතුමා, ඒ වාගේම ඔය අපේ මේ මං මේ මතක් කරපු අපේ නායක හාමුදුරුවෝ, ඊළඟට ගංගොඩවිල නායක හාමුදුරුවෝ, පානදුරේ අරියධම්ම නායක හාමුදුරුවෝ, ඊළඟට මේ බෞද්ධයා මාධ්‍ය ජාලය උපද්දපු අපේ බෝධිසත්ව ගුණෝපේත දරණාගම නායක හාමුදුරුවෝ, උන්වහන්සේලා ලොකු දෙයක් කළා. ඒ නිසා අපි මේ වෙලාවේ පොතපත කියවන්නට ඕනේ ශ්‍රද්ධාවට හානියක් නොවන පොතපත. ඒ වාගේම අපේ හිතේ තුනුරුවන් කෙරෙහි තියෙන විශ්වාසය වැඩි කරන පොතපත. ධර්මදේශනාවන් උනත් ශ්‍රවණය කරන්නට ඕනේ එහෙම වපමණයි. බණ කියලා අහුවෙන සෑම එකම අහන්න යන්න එපා. එතකොට අපට ඒකෙන් හානියක් වෙනවා. මතක තියාගන්න, පැහැදීමක්, විශ්වාසයක්, ගෞරවයක් ඇති කරගන්නත් ඒක පවත්වගෙන යන්නත් අමාරුයි. යම් මොහතක අපේ හිතේ ප්‍රසාදය, ගෞරවය, විශ්වාසය නැති වුණොත් ඒ නැතිවිච්ච විශ්වාසයයි ගොඩනගා ගන්න බෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේ ලෝක ජීවත් වෙන මිනිස්සුන්ට ධනයක්, වටිනා දෙයක්, වස්තුවක් ලැබෙනවනම් ඒ වටිනාම ධනය, ඒ වටිනාම වස්තුව ශ්‍රද්ධාව කියලා. එය නිකං ධනයක් නෙමෙයි, ආර්ය ධනයක් කියලා දේශනා කළා. සද්ධා ධනං කියලා දේශනා කළේ එකයි. ඒක නිසා අපේ ශ්‍රද්ධාවට හානි වෙන ඒවා කියවන්න යන්න එපා. ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කරේ අපේ හිතේ යාන්තම් හදාගෙන තියෙනවා ඔය පොඩි ප්‍රසාදයක්. ඕකට ඒක තමයි වැඩි කරගන්න ඕනේ. අපේ හැම මහලොකුවට නෑ. අන්නේ වැඩි කරගන්න උදව් වෙන දේශනා අහන්න. එහෙම උදව් කරගන්න ඒ වැඩි කරගන්න උදව් වෙන පොතපත විතරක් බලන්න. බණ පොත් බලන්න, බුදු සරණ පත්තරේ වුණත් අවශ්‍ය ලිපි විතරක් බලන්න. ඒවත් සමහර ලිපි තියෙනවා ඒ තරම් හොඳ නැති වෙන්න පුළුවන්. එහෙම වුණත් බලන්න කියවන්න යන්න එපා. ඉතින් ඒක නිසා පින්නතුනි මේ කාරණාව පින්නතුන්ට කියන්නේ නිකං හාමුදුරු කෙනෙක් විදියට නෙමෙයි, පාසල් පද්ධතියේ ඉන්න කෙනෙක්, ඒ වාගේම බෞද්ධ ධර්මය, බෞද්ධ අධ්‍යයනය ඉගෙනගත්තු කෙනෙක්, සේරම නෙමෙයි යම් ප්‍රමාණයක් බෞද්ධ පොතපත කියවන කෙනෙක් විදියට තමයි ඔය පින්නතුන්ට මං මේ කාරණා ටික මතක් කළේ. හොඳයි, එහෙමනම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට සෑම දිනම සූදානම් වෙන්නට ඕනේ. අද මං තෝරාගත්ත ධම්මපද ගාතාවක්. නමුත් මේ ගාතාව ඇසුරු කරගෙන ගාතාවේ ධර්ම කරුණු නෙමෙයි විස්තර කරන්නේ. එයින් මට ඕනකම තියෙන්නේ පව් කියන එක, අකුසල් කියන එක ගන්න. එනිසා තමයි මේ ගාතාව මාතෘකා කරගත්තේ. ඉද සෝචති පෙච්ච සෝචති, යම්කිසි කෙනෙක් ඉද සෝචති මේ ලෝකෙත් ඇවෙනවා, පෙච්ච සෝචති පරලෝකෙත් ඇවෙනවා, සෝ සෝචති සෝ විහඤ්ඤති, ඒ තැනැත්තා ගොඩක් ශෝකයට පත් වෙනවා, ඒ වාගේම විහඤ්ඤති සිහි මුර්ජාවට පත් වෙනවා කියනවා. දිස්වා කම්ම කිලිට්ටමත් වෙනෝ,
තමාගේ කිලිටියුණු ආත්ම භාවයේ දැකලා. මේ ගාථාවේ තේරුම නෙමෙයි මට වැදගත් වෙන්නේ. නමුත් මාතෘකා කරගත්තු නිසා මේ ගාථාවේ මං ඔය පින්නතුන්ට තේරුම සඳහන් කළේ. එතකොට මෙතනදි දේශනා කරනවා සෝචති ශෝක කරනවා කියලා. මෙලවත් ශෝක කරනවා පරලවත් ශෝක කරනවා. ඒ වාගේම උබ්බේ අත්ත සෝචති දෙලොවම ශෝක කරනවා. කවුද ශෝක කරන්නේ? පාපකාරී උභයත්ත සෝචති. පෞකරණ තැනැත්ත තමයි මේ දෙලොවම ශෝක කරන්නේ. දෙලව කිව්ව ඉද සෝචති පෙච්ච සෝචති. එකක් ඉද මේ ලෝකෙ කියලා කියන්නේ. එතකොට මේ ලෝකේ කියලා කියන්නේ දැන් මෙහෙමයි ගන්නෙ. දැන් කූඹියා ගණ්ඩකො, මැස්සා ගණ්ඩකො, මදුරුවා ගණ්ඩකො, එයාගේ ආවුස කාලය කොච්චරද? එයාගේ ආවුස කල්ප දවස් 7යි. බල්ලා ගණ්ඩකො, එයාගේ ආවුස කල්ප යන්නේ දවස් අවුරුදු 10යි. එතකොට මිනිසා ගණ්ඩකො, එයාගේ ආවුස කල්ප යන්නේ මේ වෙනකොට අවුරුදු 100යි. එතකොට ඉද කියලා කියන්නේ දැන් කූඹියාගේ යම්කිසි දවසක උත්පත්තිය ලැබුවොත් එයා යම් දවසක මරණයට පත් වෙනවා නම් ඒ උපතේ සිට මරණය දක්වා දින 7යට ඉඳ වෙනවා මේ ලෝකෙ වෙන්නේ. එතකොට අර බල්ලා ගත්තොත් එයාට මේ ලෝකෙ වෙන්නේ ඉපදිච්ච දවසේ ඉඳන් මරණ මොහොත දක්වා අවුරුදු 10 විතරයි. තව සතෙකුට අවුරුදු 2ක් වෙන්න පුළුවන්. එතකොට එයාගේ දැන් අවම ආයුෂය කියන්නේ දවස් 7. මිනිස්සුන්ගෙනවා කියන අවුරුදු 10ට බහිනවා කියනවා. මේම අඩුවෙලා ගිහිල්ලා 10ට බහිනවා කියනවා. එතකොට 10න් ඉපදිලා වයසට ගිහිල්ලා මැරෙනවා. සියල්ල 10 ඇතුලේ සිද්ධ වෙනවා. දැන් අපේ මේ 80ක් යනකොට වෙන්නේ අන්න ඒ වාගේ. ඒ ආයුෂ අඩු වෙන්න පින්නතුනි ගුණධර්ම අඩු වෙනකොට. දැන් පරිණාමවාදයේදි කියන්නේ ඉතා පහත් මට්ටමකින් මිනිසා ආරම්භ වෙලා ඉහළ තැනට යනවා කියලානේ. ඩාවින් කියන්නේ එහෙමනේ. ඒ වුණාට අග්ගඤ්ඤ සූත්‍රයේ පරිණාමවාදයක් නෙමෙයි එන්නේ. බුදුහාමුදුරුව එතන දේශනා කරන්නේ මේ බමුණන් ඉදිරිපත් කරපු වර්ණ ධර්ම අරුත්සුන් කියන්නේ. එහෙම දේශනා කරන බුදුහාමුදුරුව ඒකේ මුලකට යනවා. ඒ ගියාට පස්සේ වර්ණ ප්‍රභවය වුණු ආකාරයනෝ. එතනදී බුදුහාමුදුරුව දේශනා කරන මානව පරිණාමය ඉතා ඉහළ තලයක ඉඳන් පහළට එන්නේ. ඩාවින් කියන්නේ පහළ තලයක ඉඳන් උඩට යනවා කියලා. ලොම් තිබ්බ අය වගේම හතර පයින් ගිය වානරයා ඊට පස්සේ ලොම් හැලිලා මිනිහෙක් වුණා කියනවා. කායික පරිවර්තනයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආභස්සර කියන බ්‍රහ්ම තලයෙන් ආව සත්වයන්. එයාලා ඉතා සුපිරි මට්ටමක ජීවත් වුණු අය. අන්තලික්ක චරා එයාලට පොළවේ පය තියන්න නැතුව උඩ ඉන්න පුළුවන්. සයන් පබා සොකීය සිරුරෙන් ආලෝකයක් විහිදවෙනවා. අන්තලික්ක චරා, එතකොට පීතිබක්කා, එයාලා ආහාරයට ගත්තේ ප්‍රීතිය. ප්‍රීතිය කියලා කියන්නේ සෝමනස්ස සහගත සිතක හොඳ අවස්ථාව. එයා ආහාරයට ගත්තේ කියනවා. මනෝමය, කැමති ඕනම දෙයක් මනසින් නිර්මාණය කරන්න පුළුවන් කියනවා. එතකොට ඉතාම සුපිරි මට්ටමකේ සත්වයන්. එයා ඊට පස්සේ පල්ලෙහාට බහිනවා. 80,000ක් වයස මුලින්. ඊට පස්සේ 40,000ට බහිනවා. ඇයි 40,000ට බහින්නේ? හොරකම හන්දා. එතකොට මානව පරිණාමයේ කය අඩුවෙන්නේ ආධ්‍යාත්මිකෝ ගුණධර්මත් අඩු වෙනකොට. ඊළඟට 40,000 20,000ට බයිනවයි බොරුව නිසා, ප්‍රාණඝාතය නිසා. එතකොට බුදුහාමුදුරුවෝ ඉතා සුපිරි මට්ටමක ඉඳන් පහලට ගමන් කරගෙන එනවා. හැබැයි ගමන් කරගෙන එන්නේ ආධ්‍යාත්මික පරිවර්තනයත් එක්කලා. ඩාවින් කියනවා පල්ලෙහා ඉඳන් උඩට යනවා. හැබැයි ඩාවින් ආධ්‍යාත්මයක් ගැන කියන්නේ. එතකොට අද වෙනකොට බලන්නකෝ, අද වෙනකොට පරිසරයේ ගොඩක් ජාති අපට අහිමි වෙලා තියෙනවා. මේ වෙනකොට බැබිල ගස් නෑ, තෝර ගස් නෑ, නිදිකුම්බඩුයි. ඒ අපේ රටේ නම් ලැබිච්ච ජාති. ඒක නිසා පින්වතුනි, එතකොට මං මෙතන මේ ඉද කියලා කියනකොට, මේ ලෝකය කියලා කියනකොට, එක එක සත්‍යයෙන් සත්‍යයට මේ ලෝකෙ වෙනස් වෙනවා.
එතකොට අවුරුදු 100ක් ජීවත් වෙන මිනිසාට මෙලව බවටපත් වෙනවා එයා උපත ලබන දවසේ සිට මරණ මොහොත දක්වා. එයාට මෙලව වෙන්නේ අවුරුදු 100 80 70. හැබැයි කූඹියට මෙලව වෙන්නේ දවස් 7 විතරයි. ඊට මෙහා මැරුණොත් එතකොට දවස් 2යි 3යි. ඒක තමයි මෙලව බවටපත් වෙන්නේ. සෝචති කියලා කියන්නේ ශෝක කරයි කියලා කියන්නේ. සෝචති කියන වචනේ හැදෙන්නේ වර්තමාන කාල පඨම පුරුෂ ඒක වචන ක්‍රියාපදයක් විදිහට සෝචති. සෝචති කියන වචනේ තමයි සිංහලට ශෝක කරයි කියලා ඉන්නේ. ඉද සෝචති. ඊළඟ පෙච්ච සෝචති. පෙච්ච කියලා කියන්නේ පරලොව කියලා කියන්නේ. දැන් පරලොව කියන එක කොහොම හරි අර්ථ දක්වන්නේ. යම්කිසි ජීවියෙක් ප්‍රාණියෙක් සත්වයෙක් භූතයෙක් මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ එයා යම්කිසි භවයක යම්කිසි ආත්මයක යම් බුද්ධෝත්පාදයක නිවන් අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. අන්නේ පිරිනිවන් පාන මොහොත දක්වා ආත්ම කල්ප ගණන් අසංකේය කල්ප ගණන් කල්ප කෝටි ගණන් එහාට එහාට යනවා. ඒ සේරම පෙච්ච කියලා ගන්නවා. එතකොට ඉද කියන වචනය කෙටි ලඝු වෙනවා. පුංචි පරාසයකට සීමා වෙනවා. පෙච්ච කියලා ගන්නකොට ඒක ඉතා පුළුල් පරාසයක පැතිරිලා යනවා. ඒ කියන්නේ විශාල අර්ථයක් එනවා. තේරුණා නේද? ඒ දෙකේම මොකද කරන්නේ? සෝචති. සෝචති කියන්නේ ශෝක කරයි කියන්නේ. දන්නෝ ශෝක කරනවා කියන්නේ මොකටද? අඬනව නෙමෙයි. අඬන එකට කියන්නේ පරිදේව කියලා. ශෝකය කියන එක තියෙන හිත ඇතුලේ. ඒක එළියට කඩාපයින්නේ. ශෝකය ආවට පස්සේ ද්වේෂසහගත සිත මුල් වෙන්නේ. සතුට, සුවය, සැනසීම කියන එක නැති වෙනවා. කේන්තිය, කලකිරීම, තරහ කියන එක ඉස්සරහට එනවා. බය එනවා, අප්‍රියා වෙනවා. ශෝකයත් එක්කලා. ශෝකේ ඉතා භයානකයි. බුදුහාමුදුරුව දේශනා කරනවා ශෝකය සල්ල කියලා. සල්ල කියන්නේ ඊතලයක් කියන්නේ. ඊතලයක් වැදුනහම එයා ආපස්සට ගන්නකොට ගොටත් ඇඟ ආපව් තුවාල වෙනවා. එයා ගිය පාරේ හපව් ගන්න බෑ. ඇඟ කපාගෙන ඉන්නේ. ඉදිරියට යනකොට තවත් කපාගෙන යන්නේ. ඒක නිසා හිතක ශෝකයක් හටගත්තොත් එයාට බඩගිනි තිබුණට බඩගින්න දැනෙන්නේ නැතු යනවා. තිබහ තිබුණට බොණ්ඩ හිතෙන්නේ නැහැ. නිදන්න ඕනේ නිින්ද යන්නේ නැහැ. අමතක කරන්න ඕනේ අමතක කරන්න බෑ. ඒක නිසා අඬන්නත් බෑ. අඬන්න පුළුවන් එකපාරයි එක දෙයකට. එකම කාරණේට දෙපාරක් අඬන්න බෑ. ඒක නිසා ශෝකය කියලා කියන්න පින්නතුන ඉතා භයානක මානසික තත්ත්වයක්. දැන් මේ මානසික தත්ත්වය අපේ චිත්ත අභ්‍යන්තරය තුල සිත තුල හටගත්තාම ඒක බුදුහාමුදුරුව දේශනා කරනවා ශෝක කිරීමක් කියලා. එතකොට දැන් එයා මෙලවත් ශෝක කරනවා පරලවත් ශෝක කරනවා. එතකොට මෙලව කෙටි කාලයක් පරලව දිගු කාලයක්. උපදින උපදින ආත්මය අර කාරණාව නිසා ශෝක කරන්න වෙනවා. ඊළඟ උභයත්ත සෝචති. උභයත්ත කියන්නේ මෙලවයි පරලවයි කියන දෙපැත්තෙම ශෝක කරනවා. කවුද ශෝක කරන්නේ? පාපකාරී උභයත්ත සෝචති. පව් කරන තැනැත්ත තමයි මේ දෙලොවම ශෝක කරන්නේ. කොහොමද? සෝචති සෝ විහඤ්ඤති. එයා ශෝක කරනවා. විහඤ්ඤති කියලා කියන්නේ එයා සිහිමූර්චාවට පත් වෙනවා කියන්නේ. එයාට යාගේ මානසික தත්ත්වය අවබෝධ කරගන්න බැරුව යනවා. ඒ තැනටපත් වෙනවා. කොහොමද යාහිම සීමූර්ජා தත්ත්වයටපත් වෙන්නේ? දිස්වා කම්ම කිලිට්ඨමත් වෙනෝ. දිස්වා කියන්නේ పూర్ව ක්‍රියාවක් දැකලා. දිස්වා මත්තනෝ කියන එක විසන්ධි වෙනවා දිස්වා අත්තනෝ කියලා. අත්තනෝ කියන්නේ අත්ත කියන શબ્දය චට්ටි කියන විභක්තියේ ඒක වචනේ වර්ණගෙනකොට අත්ත නෝ කියලා එනවා. අත්ත කියන්නේ තමා කියලා කියන්නේ. එහෙනම් අත්ත නෝ කියලා කියන්නේ තමාගේ. කිලිට්ට කියලා කියන්නේ විශේෂණ පදයක්. කිලිටි අපිරිසිදු කියන්නේ.
කිලිට්ටමත්තනෝ කිලිටුණු ආත්ම භාවයේ දැකලා දුකට පත්වෙනවා කියලා දේශනා කළා. හොඳයි පින්නතුනි, ගාථාවේ තේරුම ඔතනින් නවත්වෙනවා. දැන් මා දේශනා කරනවා කිය අභිධර්මයේ ගැන. මේමයි ඉතා සරලව දේශනා කරනවා කිව්වා. එතකොට මෙතන පාප කියන එක ගන්නේ. මා දෙවැනි දේශනාවේ අකුසල් සිත් කියන්නේ මොනවද? අකුසල් සිත් කීයක් තියෙනවද? ඒවා කොයි ආකාරයටද හටගත්තේ කියන එක දේශනා කළා. නමුත් මේ දේශනා පිළිවෙලට සියලු දෙනාට අසන්නට ලැබෙන්නේ නැහැ. ඒක නිසා කාමාවචර සිත් 54ක් තියෙනවා. ඒ කාමාවචර සිත් 54 ප්‍රධාන වශයෙන් බෙදෙනවා තුනකට. ඒ තුන තමයි අකුසල සිත්, අහේතුක සිත්, කාම සෝභන සිත් කියලා. එතකොට චිත්ත පරමාර්ථයේ කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර කියලා ප්‍රධාන හතරක් තියෙනවා. කාමාවචර සිත් 54 ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. අකුසල සිත් 12යි, අහේතුක සිත් 18යි, කාම සෝභන සිත් 24යි කියලා. එතකොට එතන 12යි, අතන 14යි, ඒ ටික සේරම ආපුවම ඔය පින්නතුන්ට 54 හම් වෙනවා. මෙන්න මේ අකුසල් සිත් 12 දා නම් කළා. ලෝභය මුල් කරගත්තු සිත් 8යි, ද්වේෂය මුල් කරගත්තු සිත් 2යි, මෝහය මුල් කරගත්තු සිත් 2යි. ඒ වයින්නවා ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි කියලා. එතකොට ලෝභ මූල සිත් 8, ලෝභය කියන එක ආකාර 8කින් විස්තර කරනවා. දැන් අපේ කට්ටිය සමහර අය බටහිර මනෝවිද්‍යාව කියලා මහා උජාරුවෙන් කියනව නේද? බටහිර මනෝවිද්‍යාව. එතකොට මේ බටහිර මනෝවිද්‍යාව හොයාගන්න අය ඉන්නවනේ. සිග්මන් ෆ්‍රොයිඩ් කියලා කියනවා. ඊළඟට ඒක තව ඇදගෙන ගිය කෙනෙක් තමයි කාල් ජුන් කියලා කියන්නේ. සමහරු කාල් ජුන් කියනවා, සමහරු කාල් යුන් කියලා කියනවා. අර ටන් කියලා කියන්නේ දිවටනේ. ඒකේ අකුරු ආවට පස්සේ TUN කියලා නෙමෙයි නෙන්නේ, වෙන විදියකට අකුරු හැදෙන්නේ. ඒක නිසා සමහර ඉංග්‍රීසි වචන සිංහලට ගත්තාම ආකාර දෙකකට යා උච්චාරණය කරනවා. ඒක නිසා කාල් ජුන් කියනවා, කාල් යුන් කියලා කියනවා. කොමරියාලා සිග්මන් ෆ්‍රොයිඩ් මැතිතුමා කියන්නේ සිතේ අවස්ථා තුනයි. ඉට්, ඊගෝ, සුපර් ඊගෝ කියලා. දැන් බලන්නකො බුදුහාමුදුරුවෝ සිත අරගෙන එය කොටස් කරලා ඒකෙත් එකක් අරගෙන අකුසල් සිත් කියලා ඒකත් කොටස් කරුවා ලෝභ 8යි, දෝෂ 2යි, මෝහ 2යි කියලා. ඊළඟට මේ ලෝභය කියන එක ආසාව කියන එකනේ. ඒක අරගෙන ඒකෙත් නැවත සියුම් කොටස් 8ක් දකිනවා. ඔය බෙදීම කොහෙවත් නෑ. ඒකයි මා මුල් දේශනාවේදී කිව්වේ අභිධර්මය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ සිතින් හැර වෙන කෙනෙකුට හිතන්නවත් බෑ. එතකොට පින්නතුනි ලෝභ මූල සිත් 8, ඒක මං මුලිනුත් දේශනා කළා, අදත් පැහැදිලි කරන්නම්කො. සෝමනස්ස සහගත, දිට්ටිගත, සම්පයුත්ත, අසංකාරික සිත. එතකොට ඔතන එනවා ලෝභ මූල පළවෙනි සිතේ අංග කීපයක්. ඒව හඳුන්වන්නේ චිත්ත අංග කියලා. සිතේ කොටස් එක සෝමනස්ස සහගත, දෙක දිට්ටිගත සම්පයුක්ත. සහගත සම්පයුක්ත කියන්නේ එකට එන පද. ඊළඟට අසංකාරික. දැන් සියලුම සිත්වල එනවා මේ දිට්ටිගත සම්පයුක්ත කියන එකයි, දිට්ටිගත විප්පයුක්ත කියන එකයි. සියලුම සිත්වල එනවා අසංකාරික, සසංකාරික කියන එක මාරුවෙන් මාරුවට. ඊළඟට සෝමනස්ස සහගත හතරකට එනවා, අනිත් හතරේ මුලට එන උපේක්ඛා සහගත කියලා. දැන්නොමයි සිත් ඇදින්නේ සෝමනස්ස සහගත, දිට්ටිගත, සම්පයුත්ත, අසංකාරික සිතේ පළවෙනියා. සෝමනස්ස සහගත, දිට්ටිගත, සම්පයුත්ත, සසංකාරික සිත ඔන්න දෙවෙනියා. ඊළඟට බලන්නකො සෝමනස්ස සහගත, දිට්ටිගත, විප්පයුත්ත, අසංකාරික සිත තුන්වෙනියා. සෝමනස්ස සහගත, දිට්ටිගත, විප්පයුත්ත, සසංකාරික සිත හතරවෙනියා. දැන් සෝමනස්ස කියන එක මුලට ආවනේ. දිට්ටිගත සම්පයුත්ත දෙකක් ආවා, දිට්ටිගත විප්පයුත්ත දෙකක් ආවා. ඊළඟට අසංකාරික සසංකාරික මාරුවෙන් මාරුවට එන්නේ, එකක් ඇර එකක් යන විදියට. ඊළඟ සිත බලන්නකො පහ,
උපෙක්කා සහගත දිට්ටිගත සම්පයුත්ත අසංකාරික සිත. අන්න පළවෙනියට සෝමනස්ස සහගත කියන එක වෙනුවට උපෙක්කා සහගතාව. එට පස්සේ අනිත් එක්කෙනයින උපෙක්කා සහගත දිට්ටිගත සම්පයුත්ත සසංකාරික කියලා. ඊළඟට එනවා උපෙක්කා සහගත දිට්ටිගත විප්පයුත්ත අසංකාරික, උපෙක්කා සහගත දිට්ටිගත විප්පයුත්ත සසංකාරික කියලා. හරිනේ, සිත් අට ඔන්න පැහැදිලි කළා. සෝමනස්ස සාගත කියන්නේ සතුටින් කියන්නේ, ආසාවෙන් කියන්නේ, කැමැත්තෙන් කියලා කියන්නේ. උපෙක්කා සාගත කියන්නේ සතුටකින් තොරව කියලා කියන්නේ. තරහෙන් නෙමෙයි, තරහනම් දෝමනස්ස සාගත වෙන්න ඕනේ. තරහට ලෝභ සාගත සිත් එන්නේ. ඒක නිසා එතන දැම උපෙක්කා සාගත කියලා බුම්මගෙන කරනවා, අරක hina වෙවි කරනවා. එහෙනම් සෝමනස්ස සාගත කියලා කියන්නේ සතුටින්, උපෙක්කා සාගත කියන්නේ සතුටින් තොරව කියන්නේ. සතුටක් තියෙනවා, නමුත් අර කියන සතුට නෙමෙයි. උපෙක්කා සාගත කියන වචනේ නිතරේ දෙනවා මෝහ මූල සිත් එක්කලා. ඒක නිසා අපට මෙතන ගන්න පුළුවන් උපෙක්කා සාගත කියනකොට එතන මෝහයක් වෙනවා කියලා. හොඳයි පින්වතුනි, එතකොට ඔන්න සෝමනස්ස සාගත හරි, උපෙක්කා සාගතත් හරි, දිට්ටිගත සම්පයුත්ත කියන්නේ මොකද්ද? එතන දිට්ටිගත කියලා කියන්නේ දෘෂ්ටිගත කියන්නේ. දෘෂ්ටිගත කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි කියන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන එකට තමයි අවිජ්ජා කියන්නේ. මිත්‍යා දෘෂ්ටි කියන එකට තමයි මෝහ කියලා කියන්නේ. මිත්‍යා දිට්ටි කියන එකට තමයි මුලා කියලා කියන්නේ. එහෙනම් එතකොට මිත්‍යා දෘෂ්ටි, එතකොට මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකටද? තුනුරුවන් අහන්නේ, පිළිගන්නේ, විශ්වාස කරන්නේ. තුනුරුවන් විශ්වාස කරන්නේ, ධර්මය විශ්වාස කරන්නේ නැහැ. සසර දුක විශ්වාස කරන්නේ, සසර දුකින් මිදීමක් තියනවා කියන නිවන විශ්වාස කරන්නේ, නිවන් අවබෝධ කරගන්න මාර්ගය විශ්වාස කරන්නේ. ඔය සේරම කෙටියෙන් කිව්වොත් නිවන කියන එක සත පහකට ගණන් ගන්නෙ නැති, පිළිගන්නේ නැති, විශ්වාස කරන්නේ නැති එක. පෙර ඉපදිලා හිටියා, මරුණට පස්සේ උපදිනවා කියන එක විශ්වාස කරන්නේ නැති. දානයක් දුන්නොත් විපාක ලැබෙනවා, සීලයක් ආරක්ෂා කළොත් විපාක ලැබෙනවා, කර්මයක් කළොත් කර්මයට අනිවාර්යෙන් විපාක ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ නැත්තම් ඒකට කියනවා මිච්ඡා දිට්ඨි කියලා. දඩ අන්නේ කියන මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි කියන්නේ නිවන පිළිගන්නේ. නිවන පිළිගන්නේ නැතුව ඔන්නේ දෙවනි අංගය. අසංකාරික, අසංකාරික කියන්නේ කාගේවත් මෙහෙයවීමක්, මග පෙන්වීමක්, බලපෑමක් නැතුව තමන්ට මේ සිත හටගන්නේ. ඒකයි අසංකාරික කියලා කිව්වේ. එහෙනම් සසංකාරික කියන්නේ කවුරු හරි කියලා, කවුරු හරි මග පෙන්නලා, කාගේ හරි බලපෑමක් නිසා තමයි ඒක හටගන්නේ. දැන් පින්නතුන්ට සිත් අංග කියපුවන් ද තේරෙනවා. එතකොට සෝමනස්ස සාගත කියන්නේ සතුට තියෙනවා, දිට්ටිගත සම්පයුත්ත කියන්නේ මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා, අසංකාරික කියන්නේ කවුරුවත් කියලා නෑ, තමන්ට තනියම හටගත්තා. දෙවනි සිත සෝමනස්ස සාගතයි, සතුට තියෙනවා, මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා, නිවන පිළිගන්නේ නෑ, හැබැයි කවුරුවත් කියලා තමයි සිත හටගන්නේ. එලාට තුන්වෙනි සිත බලන්න, ඒක මං ගන්න දිට්ටිගත විප්පයුත්ත කියන වචන විතරයි. දිට්ටිගත විප්පයුත්ත කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය නෑ කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය නෑ, හැබැයි ලෝභ මූල සිතක්. ඒ වුණාට මිත්‍යා දෘෂ්ටිය නෑ. එයා නිවන පිළිගන්නවා. නිවන ගැන එයාට සැකයක් නෑ. සසර දුක එයා පිළිගන්නවා. ඒක ගැන සැකයක් නෑ. ඒ වුණාට ලෝභ සහගත සිතක් හටගන්නේ. එහෙම එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුද කියලා දෙන්න. ඊළඟට උපෙක්ඛා සහගත කියන කෝයි පින්නතුන්ට මං පැහැදිලි කළානේ. දැන් සිත් අටේ අර්ථ දන්නවා. මේක ලියලා කරා නම් තවත් පැහැදිලි. නමුත් ලියන්න ඕනේ මොලේ තියෙන කෙනෙකුට අහගෙන හිටියොත් තේරෙනවා. එහෙම තේරෙන්න ඔය දේශනා කළේ. එතකොට ඔන්න ඔය කියන සිත් අටෙන් එකක් මුල් කරගෙන තමයි ඒක ඒ ලෝභ සාගත සිතකුයි තව එකක් එකතු වෙනවා අකුසලයක් කරනකොට. ඒ මෝහ සාගත සිත් දෙකෙන් එකක් එකතු වෙනවා. එතකොට ලෝභයයි මෝහයයි එකතු වෙනවා. පවක් කරනකොට දෙන්න අනිවාර්යෙන් එකතු වෙන්න ඕනේ. තනියෙක් කෙනාට පව් කරන්න බෑ.
ඔය දෙන්නම එකතු වෙන්න ඕනේ. ඊළඟට බලන්නකෝ. ද්වේෂ මූල සිත් දෙකක් තියෙනවා. ඒ මොනවද? දෝමනස්ස සාගත පටිග සම්පයුත්ත අසංකාරික සිත, දෝමනස්ස සාගත පටිග සම්පයුත්ත සසංකාරික සිත කියලා. එතකොට ද්වේෂ මූල සිත් දෙකයි, ඒ දෙකේ අංග තමයි චිත්තාංග තමයි දෝමනස්ස සාගත පටිග සම්පයුක්ත. මේ පටිගය කියන්නේ අනුසයන්. දැන් ආශ්‍රව කියලා කියනවනේ. ආශ්‍රව කියන්නේ කෙලෙස් වලට. රාග, ద్వේස, මෝහ, කාම, කෝප, ක්‍රෝධ, වෛර ඒවා ආශ්‍රවයන්. අනුසය කියලා කියන්නේ අනුසය දෙකයි තියෙන්නේ. අනුන පටිග කියලා. ඒවා නිදිබරව තියෙන්නේ අපේ සිත අභ්‍යන්තරේ. එතකොට ඒක එකක් තමයි පටිඝ කියලා කියන්නේ. පටිඝ කියන්නේ ප්‍රතික්ෂේප කරනවාට. ප්‍රතික්ෂේප කරනව තරහ ඇති කරගන්නවට තමයි පටිඝ කියලා කියන්නේ. දොම්නස්ස සාගත කියන්නේ දොම්නසින් යුක්තයි. දොම්නස කියලා කියන්නේ තරහකුත් එක්කලා එන දුකක් තියෙනවා. ඒ දුකෙන්නේ තරහත් එක්කලා දුක් සාගතයි. දොම්නස්ස සාගතයි. පටිඝ සම්පයුත්තයි. ඒ වාගේම තරහෙන් පටිගයෙන් යුක්තයි. අන්න එහෙම අසංකාරික කෙනෙක් කාගේවත් මෙහෙවීමක් නැතුව හට ගන්නවා. සසංකාරික කාගේව මෙහෙවීමක් ඇතුව හට ගන්නවා. ඔන්න දැන් ඒකත් හරියෑ. දැන් ඔය පින්නතුන්ට සිත් 10ක් කටපාඩම්. ඊළඟට උපේක්ඛා සහගත මෝහ මූල සිත් දෙකක් තියෙනවා. උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත, උපේක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත කියලා. උපේක්ඛා සාගත උද්දච්ච සම්පයුත්ත. උද්දච්ච කියලා කියන්නේ පින්නතුනේ විසිරුණු කියලා කියන්නේ. විසිරෙනවා කියලා කියන්නේ කැළඹෙනවා කියලා කියන්නේ. සිතේ තියෙන තැන්පත් භාවයේ, එකඟ භාවයේ, සාන්ත භාවයේ, සමාධිගත භාවයේ නැති වෙලා යනවා. ඒකට තමයි උද්දච්ච කියලා කියන්නේ. මේ උපමාවකින් පැහැදිලි කරනවා සංසුන්ව තිබෙන, ඒ කියන්නේ වැලි ගොඩක්, අළු ගොඩක් ඒ වාගේ දෙයක් ඇවිස්සුනොත්, ඒ ඇවිස්සෙන අළු පිටි වාගේ දෙයක් යථා තත්වයට පත් වෙන්න ලොකු කාලයක් යනවා. දුහවිලි ඇවිස්සුනොත්, අළු ඇවිස්සුනොත්, එයා යථා තත්වයට පත් වෙන්න ලොකු කාලයක් යනවා. දඩ උද්දච්චය කියලා කියන්නේ අන්න එහෙම ඇති වෙන ස්වභාවයක්. උඩඟුකම නෙමෙයි. උද්දච්චය කළා පංච නීවරණවල එන්නේ උද්දච්ච කුක්කුච්ච කියලා. පසුතැවීමත් එක්කලා උද්දච්චය හටගන්න කියනවා. එතකොට මෝඩකම එක ලක්ෂණයක් තමයි වහාසිත කලබල වෙනවා. අර අර බෙලිගෙඩියක් වැටිලා හාවෙකුට වැඩක් උනේ අන්න උද්දච්ච සම්පයුත්ත සිත. එයා හොයන්නේ ඒ ජාතක කතාවේ එතන තියෙන පින්නතුනි ඒක මෝහ සහගත සිතක් සකස් වෙලා ක්‍රියාත්මක වෙන හැටි. එතන තියෙන එක මේ මනෝවිද්‍යාත්මකයි. එතකොට එතන හාව එකපාරට නිදාගෙන ඉන්නවා. ඒ එක්කලාම වැටෙනවා බෙලිගෙඩියක්. මෙයා හිත හිතා දැන් නිදන්ඩ යන්නේ මේ පොළව පෙරළුණු අහස පෙරළුණොත් මොකද කරන්න කියලා. කාලා බීලා බඩ පිරෙනකොට එක එක ජාති හිතනවා මහා තරකවලට යන්නේ. එහෙම වැඩ කරනවා නම් මෝඩ තරකවලට යන්නේ නැහැ මිනිස්සු. නිකන් ඉන්නකොට තමයි මහා හඳ අල්ලන්ඩ, ඉර අල්ලන්ඩ, ඉරේ ගෙවල් හදන්ඩ එහෙම තමයි යන්නේ. ඉර රවුන්, ඒ වුණාට අපි කියන්නේ ඉර කියලා. ඉර කියන්නේ කෙලින් තියෙන එකකටනේ. ඒ වාගේ අපි මේ නිකන් ඉන්නකොට එහෙම තමයි. වැඩ කරනවා නම්, කණ්ඩ හම්බ කරනවා නම්, රැකියාවක කරනවා නම් ඔව්ව බල බලා ඉන්න වෙලාවක් නැහැ. අර නිකන් ඉන්න කෙනා තමයි ඔහේ කයියක ගහ ඉන්නවා. එතකොට ඒ වාගේ જાති එන්නේ. හාව හොඳට කාලා බීලා නිදාගත්තා. නිදාගන්න ගිහින් හිටියා අරක හිත හිතා. එමම නිඳ ගියා. එතකොට තමයි අර බෙලිගෙඩිය තල්ලත්තට වැටෙන්නේ. මෙයා එක පාරට නැගිටිනවා. නැගිටින්නේ දැන් මේක පෙරලෙනවා කියලා දමලා දෙව්වා. අන්න උද්දච්චය. එතකොට උපේක්ඛා සාගත උද්දච්ච සම්පයුත්ත කියන්නේ ඔකට තමයි. ඊළඟට දෙවනි මෝහ මූල සිත උපේක්ඛා සාගත විචිකිච්ඡා සම්පයුත්තේ. විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. ඒ සැකය අර්ථවත් කරනවා බුද්ධාදී අටතැනක උපදින සැකය කියලා. බුද්ධාදී අටතැනක උපදින සැකය. බුද්ධාදී අටතැන කියන්නේ මොකද්ද? බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ ගැන සැකය. ඊළාට අතීත භවයේ ගැන සැකය, අනාගත භවයේ ගැන සැකය. ඊළාට අතීතානාගත භව ගැන සැකය.
එතකොට අතන තුනයි මෙතන තුනයි හයයි. ඊළඟට සීලය ගැන සැකය, ඊළඟට පටිච්ච සමුප්පාද ධර්මයේ ගැන සැකය. ඔන්න ඔය අවස්ථා ස්ථාන තැන් අට ගැන යම්කිසි කෙනෙකුට හටගත්තොත් සැකයක්, ඒක හඳුන්වනවා විචිකිච්ඡා කියලා. අන්න මෝඩකමේ තව ලක්ෂණයක්. හැබැයි මතක තියාගන්න, මෝහ මූල සිද්දකට ප්‍රතිසන්දි විපාක ලැබෙන්නේ එයා නිතරම තව එක්කෙනෙක් එක්කලා එකතු වෙන්න ඕනේ. දැන් වැලට තනියම උඩට යන්න බෑනේ. ඒ වුණාට වැලක් හැදුනාම ගහත් විනාශ කරනවා. ඒ වුණාට ගහක් අල්ලගෙන තමයි වැල උඩට යන්නේ. ඒ වාගේ මෝහ මූල සිතට ක්‍රියාත්මක වෙන්න නම් ලෝභය හරි ද්වේෂය හරි දෙන්නගෙන් එක්කෙනෙක් ඕනේ. ඒ දෙන්න ලං කරගෙන ඒකෙන් කර්මය කරලා අර දෙන්නම පරද්දනවා. ඒක නිසා අකුසල කර්මයක් කරනකොට හැම වෙලේම සිත් දෙකක් එකතු වෙනවා. ලෝභය මෝහයත් එක්කලා එකතු වෙනවා, නැතිනම් ද්වේෂය මෝහයත් එක්කලා එකතු වෙනවා. එකතු වෙලා තමයි අකුසලයේ කරන්නේ. ලෝභ සහගත සිතකින් විතරක් අකුසල් කරන්නේ. ඒකට මෝහයත් එකතු කරගන්නවා. එකතු කරගෙන තමයි අකුසල් කරන්නේ. ඊළඟට පින්වතුනි, දැන් දිට්ටිගත සම්පයුත්ත සිත් ඇති වෙන්නේ කාටද? දිට්ටිගත සම්පයුත්ත සිත් ඇති වෙන්නේ ප්‍රතග්ජනයන්ට. ප්‍රතග්ජනයා කියන්නේ කාටද? ප්‍රතක් ස්වභාවයෙන් යුක්ත තැනැත්තාට ප්‍රතග්ජනයා කියනවා. ප්‍රතක් ස්වභාවය කියන්නේ මොකද්ද? මේ ලෝකේ තියෙන මේ පංචස්කන්ධය කියන එක අපට අයිති එකක් නෙමෙයි. අපට අයිති එකක්, ඒක මේ ලෝකෙට අයිති එකක්. කර්මානුරූපව හටගත්තු එකක්. කර්මානුරූපව හටගත්ත පංචස්කන්ධය මම කියලා, මගේ කියලා අල්ලගන්න එකට, වෙන්කර ගන්න එකට ප්‍රතක් කියලා කියනවා. ඒ ස්වභාවයෙන් යුක්ත වුණු සත්වයාට ප්‍රතක් ජනයා කියලා කියනවා. සමහරුවකට අර්ථ දක්වනවා පුතුත් ජන කියලා. පුතුන් ජනනය කරන නිසා පුතුත් ජන කියලා. එහෙම වැරදි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිබාන කියලා සිව් පිළිසිඹියා තියෙනවා. එතන අර්ථ කියලා කියන්නේ තේරුම කියන එකම නෙමෙයි. එතන අර්ථ කියන්නේ ජනක, සම්පාපක, ඥාපක කියලා හේතු තුනක් තියෙනවා. ජනක, සම්පාපක, ඥාපක කියන හේතුවල නියමාකාරයෙන් අර්ථය දන්න කෙනාට තමයි අර්ථ පටිසම්භිදා ඥානය කියන එක තියෙනවා කියන්නේ. ඒක නිසා පින්වත්නි, ධර්මය අපට ඕන විදියට අර්ථ දක්වන්න බෑ. එතන දිට්ඨිගත විප්‍රයුත්ත සිත් ඇති වෙන්නේ කාටද? එයාට මිත්‍යා දෘෂ්ටියක් නැල්ලු. ඒ වුණාට ලෝභය හටගන්නවා. කවුද? සෝතාපන්න මාර්ගඵල අවබෝධ කරගත්තු තැනැත්තට ලෝභ සහගත සිත හටගන්නවා. ඒ කොහොමද? ඇයි යා නැති කරලා තියෙන්නේ? සක්කාය දිට්ටි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන විතරයි. එයාගේ ළඟ තියෙනවා කාමරාග, පටිග කියන දෙක සම්පූර්ණ තියෙනවා. ඒක නිසා යාට ලෝභය හටගන්නවා. දැන් අනේ පිටසිටුමා ආදරය කළා දරුවන්ට. ඒ ලෝභය. ඒ වාගේම විසාකාව ආදරය කළා දරුවන්ට. ඒ ලෝභය. ඒ වාගේම සරකාණි සෝවාන් වෙලා මද්ද්‍රව්‍ය පානය කරනවා. එතකොට පින්වතුනි, අන්න ඒ වාගේ යම් කිසි කෙනෙක් සෝවාන් වුණාට එයාගේ ළඟ කාමරාගයත් ඊපිටින්ම තියෙනවා, පටිගයත් ඊපිටින්ම තියෙනවා. ඒක නිසා මේ පැවිදි වුණා කියලා වැරදි වැඩ නොකරී තියන්නේ. සිල් ගත්තා කියලා වැරදි වැඩ නොකරී තියන්නේ. සෝතාපන්න වුණු තැනැත්තටත් වැරදි වැඩ වෙන්න පුළුවන්. ඒකයි යාට ලෝභ සාගත සිත හටගන්නවා, ද්වේෂයත් හටගන්නවා. සම්පූර්ණම සක්‍රදාගාමි කෙනාට ටිකක් හටගන්නවා. එතකොට සෝතාපන්න කෙනෙකුට ලෝභය හටගන්නකොට හටගන්නේ දිට්ටිගත විප්‍රයුත්ත වෙලා. තේරුණා නේද? ඒක තමයි එතන ඉන්නේ. එතකොට පින්වතුනි, අන්න එය මුල් කරගෙන යා කර්මයක් කරන. හැබැයි යාට සෝවාන් ඵලයට පත් වෙනකොට යා දන්නවා නිවන තියනවා කියලා. නිවන ගැන සැකයක් නෑ යාට. ඊළඟට යා සසරට රැඳෙන්නේ ආත්ම හතයි. සතර අපායට යන්නෙම නෑ. සෝතාපන්න තැනැත්තා. ඒ වුණාට යාට පෞල් ජීවිත ගත කරන්න පුළුවන්. තේරුණා නේද? ඒක නිසා ලෝභ සහගත සිත් අටයි. ඒකෙන් හතරක් හටගන්නවා ප්‍රතග්ජනයන්ට, අනිත් හතර හටගන්නේ සෝතාපන්නයට. එතකොට පින්වතුනි,
මේ ලෝකෙ ඕනම කෙනෙක් පව් නරක කරනවා නම් ඔය සිත්වලින් තමයි කරන්නේ. හොඳයි, වෙලාව ඉවරයි. මං ඊළඟ දවසේ මේ සිත් එක එක සත්තුන්ට, මිනිස්සුන්ට කොහොමද හටගන්නේ, සත්තුන්ට කොහොමද හටගන්නේ කියන එකත් පැහැදිලි කරලා විපාක සිත්වලට යනවා. හොඳයි, එහෙනම් අදට ධර්ම දේශනාව නිමා කරනවා. අපේ පින්වතුන්ට මං පැහැදිලි කළා ලෝභ සහගත සිත්, ද්වේෂ සහගත සිත්, මෝහ සහගත සිත් කියන ඒවා වෙන වෙනම ඒ සිත් අංග විස්තර කරලා දුන්න. ඒ වාගේම දිට්ඨිගත සම්පයුත්ත විප්පයුත්ත කියන සිත් හටගන්නේ කාටද කියලා පැහැදිලි කළා. එකට උදාහරණත් මං පැහැදිලි කළා එකක් දෙකක් විතර වාගේ. අපි දැනට ධර්ම දේශනාව නිමා කරනවා. එතකොට මේ ඉවර වුණේ අභිධර්ම දේශනා මාලාවේ තුන්වැනි දේශනාව. තුන්වැනි දේශනාව. මෙයි මං දේශනා කළේ අකුසල් සිත් සහ ඒවායේ චිත්ත අංග පිළිබඳවයි දේශනා කළේ. හොඳයි පින්වත්නි, ධර්ම දේශනාව සෑම දෙනාම හොඳින් ශ්‍රවණය කළා. ශ්‍රවණය කිරීමෙන් පින් සිද්ධ කරගත්තා. ඒ සිද්ධ කරගත් උතුම් පින අපට නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද ධර්ම දේශනා විදායකත්වයේ භාර අරගෙන කටයුතු කරන්නේ පොතුහැර පදිංචිව සිටි 2024 8 දෙවනි දින කාල යාත්‍රා කරලා අවුරුදු 3ක් සම්පූර්ණ වෙන එච්.එම්. ජයසිංහ බණ්ඩාර හේරත් ස්වාමි පුරුෂයාණන්ට, ඒ වාගේම පියතුමා ඇතුළු නමින් කාල යාත්‍රා කළ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන විශ්‍රාමලත් පාඨශාලාචාරිණී විජයන්ති ලෝකේ ස්වාමි දියණිය, ඒ වාගේම දරුවන් ඥාති හිතවතුන් ඇතුළු පවුලේ පින්වතුන් විසින්, එච්.එම්. ජයසිංහ බණ්ඩාර හේරත් ඥාතිතුමාට, එච්.එම්. හේරත් තාමේ පියතුමාට, ඩී.බී. ලෙව්කේ සහ එච්.එම්.එච්. දිසානායක දෙමාපියන්ට, ඩී.එම්. ජයතිලක සහ ඩී.එම්. සෙනවිරත්න මාමණ්ඩිලාට, ඒ ඇතුළුව පවුලේ නමින් කාල යාත්‍රා කළ සියලු ඥාතීනට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අප සෑම දෙනෙකුගේම නමින් මියගොස් පින් බලාගෙන සිටින සියලුම ඥාතියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සුගතිගාමීව නිවන් අවබෝධ කර ගනිත්වා යන සිතින් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. ඒ වාගේම දේශක ස්වාමීන් වහන්සේව නමටත්, කුමාරියාමි මෑණියන්ට, පවුලේ අනෙකුත් ඥාතීන්ට, සහභාගී වුණු අයට, ඒ අයගේ පවුල්වල ඥාතීන්ට, ධර්මයේ ශ්‍රවණය කරන ලක්වැසිලොවැසි සෑම දෙනාටම ආශීර්වාද ප්‍රාර්ථනා කරනවා. රැස්කරගත් උතුම් පින මේ බුද්ධ ශාසනයේ ධර්මයේ විනය අපව ආරක්ෂා කරන දෙවියන්ට අනුමෝදන් කරනවා. පින් කැමති සත්වයන්ට අනුමෝදන් කරනවා. අප සෑම දෙනාටම මේ පුණ්‍ය ශක්තිය එකසේ හේතු වාසනා වේවා. කරදර, කම්කටොළු, දුක් පීඩා, චිත්ත පීඩා දුරු වේවා. නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා. ශ්‍රද්ධාව ඇති වේවා, ශ්‍රද්ධාව දියුණු වේවා. සම්මා දිට්ඨිය ඇති වේවා, සම්මා දිට්ඨිය දියුණු වේවා. සසර දුක, සසර බිය අවබෝධ කරගන්නට නුවණ ලැබේවා. සසර දුකින් මිදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපට ශක්තිය ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. දෙවියන්ට අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. සෑම දිනාටම තෙරුවන් සරණ ලැබේවා.